ආදරණීය දුවේ පුතේ අදත් අපි එකතුලා ඉන්නේ ඔයාලගේ ආදරණීය වැඩසටහන මිහිර පුංචි හපන්න වැඩසටහනත් එක්ක. ඉතින් පුංචි ළමයි මල් වගේ කියලා කියනවනේ. අදත් අපි වැඩසටහනට එකතු කරගත්තේ පුංචි මල් කැකුලක්. ඒ තමයි අකීෆ් අහමඩ් පුතා. අපි වැඩි විස්තර කතා කරන්න කලින් පුතාව මේ වැඩසටහනට ආදරයෙන් පිළිගමු. අයිබෝන්. මේ වැඩසටහනේ අද විශේෂත්වය තමයි උපතින් අකීෆ් පුතා මුස්ලිම් ජාතිකයෙක්. ඒ වුණාට එයා සිංහල භාෂාව හරි අපූර්වට හසුරවනවා. ඒ විතරක් නෙමෙයි. එයාගේ ප්‍රියතම විෂය මට ආරංචි විදිහට සිංහල විෂය. ඉතින් අපි කැමති පුතාගෙන් දැනගන්න පුතාගේ නම, පාසල, ඉගෙන ගන්න ශ්‍රේණිය, ඒ ගැන ඉගෙන ගන්න ආස විෂයන්, ඒ ගැන අපිට පොඩි විස්තරයක් කියන්න. මගේ නම අකීෆ් අහමඩ්. මම ඉගෙන ගන්න රෝයල් ජාත්‍යන්තර පාසලේ ආච ශ්‍රේණියේ. මගේ වයස 13යි. මම ඉගෙන ගන්න කැමතිම විෂය සිංහල සාහිත්‍යය. හරි, සිංහල සාහිත්‍ය විෂයට ආසයි කිව්වනේ. ඉතින් දැන් ඒ කියන්නේ හොඳට සිංහල සාහිත්‍ය විෂය කතා කරන්න හසුරවන්න පුළුවන් කියලාත් කියනවනේ. ඒ විෂය ඉගෙන ගන්න පටන් ගත්තේ කොයි කාලේ? පුංචි කාලේ නම් මේ විෂයට ආසයිද? පුංචි කාලේ නම් මේ දේ කරනවද? කොහොමද කියලා අපිට පොඩි විස්තරයක් කිව්වොත්. පුංචි කාලේ ඉගෙන ගන්න ආසයි. පොඩි කාලේ නම් ඉගෙන ගන්නවා. එතකොට දැන් අද මේ වැඩසටහනට එකතු වෙලා ඉන්නේ මේ අකීෆ් පුතා විශේෂ වැඩකට. ඒ තමයි කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ මඟුල් කෑම පොත ඇසුරින් පොඩි විචාරයක් ඉදිරිපත් කරන්න තමයි අද පුතා මේ අපේ වැඩසටහනට ඇවිත් තියෙන්නේ. ඒ සඳහා තමයි මේ අවස්ථාව දෙන්න හදන්නේ. මම කුමාරතුංග මුනිදාස මහතා රචනා කර මඟුල් කෑම කෘතියේ පොඩි විචාරයක් කරන්න. මේ මඟුල් කෑම කෘතියේ ප්‍රධානතෙන් දෙකක් තියෙනවා. එකක් තමයි හිවලා වල, අනිත් එක තමයි කුකුලා ගමුව. හිවලා වලේ ඉන්නේ හිවල්ලු. එතකොට කුකුලා ගමුවේ ඉන්නවා කුකුල්ලු, තව ගොවියෙකුයි තව සුනකෙක් ඉන්නවා. එතකොට මේක ප්‍රධාන චරිත තමයි නුවණහාමි. එයා තමයි මේ කතාවේ හැමදේම කරන්නේ. මේ නුවණහාමි මේ වැඩේ කරන්නේ කුකුල්ලු අල්ලගෙන කන්න. එතකොට මේ නරින් හිවල්ලුන්ට කුකුල්ලුව තමයි ප්‍රියතම කෑම ආහාරය. ඒක නිසා තමයි මේ නුවණහාමි කුකුල්ලු අල්ලන්න සැලසුම් කරන්නේ. අපි කුමාරතුංග මුනිදාස මහතා ගැන කතා කරොත් එහෙම, කුමාරතුංග මුනිදාස මහතා 1887 ජූලි 25 වෙනිදා තමයි මේ ලෝකෙට ඉපදුනේ. එයාගේ පියා තමයි දොන් නබියස් කුමාරතුංග. එයාගේ පියා රුහුණේ ප්‍රසිද්ධ වෛද්‍යවරියේ. කුමාරතුංග මුනිදාස මහතා විදුහල්පතිවරේ, ගුරුවරයෙක් සහ පාඨශාලා පරීක්ෂකවරයෙක් වශයෙන් සේවය කර අතර වාරයේ තමයි එයා මේ සිංහ සාහිත්‍ය නැඹුරුනේ. එයා දේශ බස රස රැක ගැනීමට කවි, ගීත, පොත් රචනා කළා. ඒ වගේ එයා රචනා කර විශිෂ්ට කෘතියක් තමයි මේ මඟුල් කෑම. මේ මඟුල් කෑම කෘතියේ ස්වභාවෝක්ති සහ අතිශයෝක්ති හරියට යොදවලා තියෙනවා. ස්වභාවෝක්ති කියන්නේ යමක් ඇති සැටියෙන් විස්තර කිරීම. එතකොට අතිශයෝක්ති කියන්නේ යමක ස්වභාවික පෙනුමට වැඩියෙන් විස්තර කිරීම. මේ කුමාරතුංග මුනිදාස මහතා මේ කුකුල්ලුන්ගේ හැසිරීම, පැටියා මව පසුපස යෑම, ආහාර, ඒ කුකුල්ලුන්ගේ ආහාර රටාව වගේ ඒවත් එක්ක හිවල්ලුන්ගේ කෑදරකම වගේ ඒවත් අපිට පෙන්නනවා. එතකොට මේ අතිශයෝක්ති ගත්තොත් එහෙම මේකේ කුකුල්ලුන්ට මිනිස්සුන්ට වගේ කතා කරන්න පුළුවන්. එතකොට තව කුකුල්ලු මිනිස් වගේ ඇඳුම් අඳිනවා, ඇවිදිනවා. හිවල්ලුත් මිනිස් වගේ තමයි. එතකොට තව එයාලා අපේ මිනිස්සුන්ගේ සිරිත් වලද තමයි ඒ මගුල් කරන්නේ. මේ කතාවේ තියෙන්නේ මගුල් කෑම තමයි. මේ නුවණහාමිගේ යාළුවෙකුයි කුකුලයි එක්ක තියෙන. මේකේ නුවණහාමි කුකුල්ලුන් රවටන්න ගිහින් තමම රැවටෙනවා. ඒකින්ද යගෙනම අනුවණහාමි වුණා. මේකේ අපිට ගන්න පුළුවන් ආදර්ශය තමයි ඇයි අනුන්ව රවටන්න හොඳ නැති බව. කතාවේ අවසානය ගත්තොත් එහෙම මේක හොඳට ආරම්භ කරලා අවසන් කරලා තියෙනවා. මේකේ අපට නිරූපණය කරනවා හිවලගේ කෑදරකම හා කපටිකමයි, කුකුලගේ අහිංසකකම හා මෝඩකමයි. මේකෙදී අපිට පෙන්වා දෙනවා නරක කවදාවත් ජයගන්නේ නැහැ, හොඳ තමයි ජයගන්නේ කියලා.
ඒ මේක කුමාතුංග මුන්දාස් මහතාගේ විශිෂ්ට කෘතියක්. ඉතින් නංගේ මල්ලියේ අපිට පොතක් කියවෙද්දි තමයි අපිට රසාස්වාදයක් ඇති වෙන්නේ. ඒ හින්ද මම වගේ කියවන්න අපිට රසාස්වාදයක් ඇති කරගන්න. මේ පොත් කියවන එකෙන් අපිට සතුටක් ලැබෙන්නේ. රසාස්වාදේ කියන්නේ මේකේ තියෙන දේ තේරුම් ගන්න එකම නෙමෙයි මේකේ තියෙන ආදර්ශය ගන්න එක. මේ කතාවෙන් දෙන ආදර්ශය අපිට හිතර ගන්න එක. ඉතින් බොහොම ස්තුතියි මිහිර පුවත්පත්තර වගේම මිහිර YouTube channel එකට මට මේ අවස්ථාව ලබා දුන්නාට. ඉතින් ආදරණීය දුව පුතේ අපේ වැඩසටහන මුලින්ම මම කිව්වා අද අපේ වැඩසටහනට ආවේ විශේෂ දරුවෙක් කියලා. ඒක ඔයාලට හොඳටම තේරෙන්නේ නැති එයාගේ මව් භාෂාව සිංහල නොවුනත් එයා හරි අපූර්වට සිංහල භාෂාව හසුරවනවා. මම කියන්න කැමතියි අපේ දුව දරුවන් සියලු දෙනාටම ඔයාලත් පොත් පරිහරණය කරන්න නිතරම පොත් එක්ක ගනුදෙනු කරන්න භාෂාව හසුරවන්න පුරුදු වෙන්න. ඉතින් ඒක හොඳ පුරුද්දක්. ඒ වගේම මේ වගේ තව දක්ෂ දරුවෝත් ඉන්නවා නම් අපි අවස්ථාව දෙන්න කැමතියි අපේ YouTube නාලිකාව හරහා මේ වගේ වැඩසටහන් වලට ඉදිරිපත් වෙන්න අවස්ථාව අපි ලබා දෙන්න සූදානම්. ඒ විතරක් නෙමෙයි අපේ YouTube channel එක මිහිර YouTube channel එක subscribe කරන්න මේ අවස්ථාව ලබා ගන්න පුළුවන් ආකාරයට අපි අපේ කතෘතුමියව සම්බන්ධ කරලා දෙන්න කැමතියි. ඒකම අද වැඩසටහනට මේ පුතා ආවට ස්තුති කරන ගමම්ම ඊළඟ වැඩසටහනකින් ඔබ හමුවට එන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. අයිබෝවන්. දැහේ දූපුතුන්ගේ දැනුම් තක්සලාව YouTube නාලිකාව subscribe කරන්න.